ආයිබෝන් කතා කරන පොත් වැඩසටහනින් අපි අද දවසේදීත් ඔබ මුණ ගැසෙනවා. අපි හිතුවා කවි පොතක් ගැන කතා කරන්න. ගොඩක් වෙලාවට දැන් මේක නම් මේ ටික කාලයකට කලින් තිබුණු මතයක්. කවිය හුදෙකලා වෙලා කියලා. ඒ කියන්නේ කවියට තැනක් නැහැ කියලා. හැබැයි වර්තමානයේ වෙනකොට නැවත නැවත මේ කවිය ගැන හිතන්න, කවිය ගැන කතා කරන්න, කවි කියවන්න මට හිතෙනවා පිරිසක් බිහි වෙලා ඉන්නවා කියලා. ඒක මට දැනුනේ මේ කතා කරන පොත් වැඩසටහනට අපි සමහර අවස්ථාවන්වලදී ආරාධනා කළා මේ අපේ කවි ලියන බොහොම සමීප සහෘදයින්. ඊට පස්සේ මේ වැඩසටහන විකාශය වුණාට පස්සේ අපට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපිට දැනුණු දේ තමයි මේ කවි පොත් කියවන අය ඉන්නවා කියන එක. ඒ කියන්නේ කවිය තවමත් එදා වගේම හරිම ජනප්‍රියයි. හුදෙකලා වෙලා නැහැ කියන එක. ඒ නිසා වෙන්ම කවිය ගැන අද දවසේදීත් අපි කතා කරන්න හිතුවා. මම අපූරු කවි පොතක් මට ලැබුණා. මීළඟ මීවිත. ලියන්නේ රුවන් බන්දුජීව. ඒ නිසා අපි රුවන්ට අද දවසේ ආරාධනා කළා ඊළඟට ලැබෙන මීවිත ගැන බලාපොරොත්තු වෙමින් එහෙම නැත්නම් ඊළඟ නිර්මාණය ගැනද හිතන්න කියලා කතා කරන්න පුළුවන් ඔහුත් එක්ක. ආයිබන් රුවන්. ආයිබන්. හොඳයි. මට කියන්නකෝ මුලින්ම දැන් විශ්වවිද්‍යාල යන කාලේ පටන් ගමු අපි. මොකද ගොඩාක් අතීතයට යන්නත් ඕනේ නැහැ. කවි ලියවෙන්නේ විශ්වවිද්‍යාල ජීවිතේ කාලේද එහෙම නැත්නම් පොඩි කාලේදම ලියන්න පටන් ගත්තද? නෑ, පොඩි කාලේ කියන්නේ පාසල් අවදීදී මම කවි ලියලා නැහැ. කවි කියෙව්වා. කියෙව්වා සහ ශ්‍රවණයෙන් රසයක් වින්දා. ඉස්ස රසයක් වින්දා. ලියලා නැහැ. නිර්මාණකරණයේ කේන්දරය කළා නැහැ පාසල් ආදීදී. සරසවියාවට පස්සේ තමයි ඇත්තෙම කියනවනේ. ඒක මේ මුලින්ම සරසවි කුරුටු ගේ තියෙනවනේ කැම්පස් වල හැමතැනම තියෙනවා. ඉතින් ඩෙස් වල, බංකු වල, කැන්ටින් එකේ. අහු මුළු වල හැමතැනම හොය අහු වුණාම ලියනවා. තියෙනවා. කියෙව්වා. මුලින් කියෙව්වා ඒ දේවල්. පස්සේ තමයි හැමින් හැමින් ලියන්න පටන් ගත්තේ. යාළුවොත් හැමෝම ලියනවා. ඔබට කවි ලියන්න පුළුවන් කියලා හිතුනේ කොහොමද? අනිත් අය කිව්වද ඔබේ කවි ලස්සනයි රසවත් එහෙම කියලා කියවන අය? ඔව්, අපි මුලින් දැන් ක්ලාස් රූම් වල වගේදී අපි හැමෝම පොදුවේ ලියනවා. කියන්නේ ඉන්න හැම දෙනාම උත්සාහ කරන යම්කිසි දෙයක් ලියන්න. ඒවා බෙදා හදා ගන්නකොට මුලින්ම කියන්නේ කැම්පස් එකේ යාළුවෝ කියන දේවල් සහ ගුරුවරුන් සරසවියේදී මහාචාර්ය සමන් චන්ද්‍රාණසිංහ වගේ සර් කෙනෙක් මුල් අවදියේදී කියන්නේ ඒ කවි කියවලා කියන්නේ එන්න කියලා කවි කියවලා මේ දේවල් මේ යම්කිසි දෙයක් තියෙනවා. මේක තව වර්ධනය කරගත යුතු දෙයක් වගේ දැනුවත් කිරීම කළා. ඒ හරහා තමයි යම්කිසි හැඟීමක් ආවේ ලියන්න උත්සාහ කරන්න පුළුවන් කියලා. හොඳයි. මේ කවි පොත නිර්මාණය කරන්න කලින් ඔබ විශ්වවිද්‍යාල ජීවිතේ තව කවි පොතක් මුලින් නිර්මාණය කරනවා? ඔව්, එයක් 2008 දී ඇල්කොහොල් නොමැති සඳ කියලා, يعني සරසවිදීම කරපු නිර්මාණ ටිකක් එකතු කරලා කැම්පස් එකෙන් යන්නේ ඉස්සෙල්ලා ඒ ටික එක තැනක තියන්න ඕන කියලා පොඩි අදහසක් ආවා. ඒක තමයි 2008 දී මුලින්ම ප්‍රකාශ කළේ. හොඳයි. මේ ඒ ඇල්කොහොල් නොමැති සඳනේ දැන් මේ ලියන්නේ මීළඟ මීවිත. දැන් විශ්වවිද්‍යාල ජීවිතයේදී දැන් ටිකක් ඔය ගැන ටිකක් නිතර කතා බහ වෙනවා. මදුවිත, මීවිත, ඇල්කොහොල් ඒ වගේ දේවල්. දැන් ඒහා බැඳුනට මේ කෘතීන් ඇතුලේ මේ තියෙන කවිවල මහ විශාල වෙනසක් මට දැනෙනවා. මං ඒ නිසාවෙන්ම මේ අපි නැලවිලි ගීත කියනවනේ. නැලවිලි ගීතයක් කියවනකොට දරුවෙක් නිදා ගන්නවා. ඒ නැලවිලි ගීතයේ තියෙන්නේ බොහොම මේ රසවත් කතන්දරයක්. සමහර විට ලගන්නාසුළු කතන්දරයක් තියෙන්නේ. හැබැයි ඔබ ලියනවා වියලි නැලවිලි. උඹේ අම්මා කොතන ගියේ? හේනේ වැඩට තමයි ගියේ. අම්මට කලියෙන් හේනට තනියා ඇවිල්ලාලු හිටියේ. ආරංචියේ ආහැටියේ මං හේනට දුවලා ගියේ. තනියගේ හොඬ වැල පුරාම බින්දු බින්දු කිරි තිබුණේ. උඹේ අප්පා කොතන ගියේ? වී විකුණන් එන්න ගියේ. නෑ නෑ, මං බොරු කීවේ, කනේරු ඇට කන්න ගියේ. අන්න බබෝ ඇතින්නියා විදුලි වැටෙන් එබෙන්නියා. ඇගේ පැටියා කොහෙද කියා බිඳුනු හඬින් අසන්නියා. මම හිතන්නේ මේ වියලි කලාපේ මිනිසුන්ගේ සහ සතුන්ගේ, ඇතුන්ගේ විතරක් නෙමෙයි සියලු දෙනාගේම ඛේදවාචකයේ තමයි මේ. ඔබ දකින්නේ වියලි නැලවිලි ගී හැටියට. ඉතින් මේකේ බොහොම වෙනස් වුණු කවි තියෙනවා. ඔබ මේ කවි තෝරා බේරාගෙන මේ විෂයන් මේ වස්තු බීජයන් හොයනකොට මොන වගේද ඔබ ඒ තොරතුරු හොයාගන්නේ මේ කවි වලට පාදක වෙන? ඔව්, මං හිතන්නේ ඒක අර දැන් අපි ජීවත් වෙනකොට, ඒ කියන්නේ මං හිතන්නේ ඒක හරියටම මෙන්න මෙහෙමයි කියලා ඛණ්ඩනය කරලා පෙන්වන්න බෑ. නමුත් අපි යම්කිසි කාලයක් ජීවත් වෙනකොට, විවිධ පරිසරවල ජීවත් වෙනකොට, විවිධ රැකියා කරනකොට හම්බෙන අත්දැකීම් ඒක රාශී වෙලා යම්කිසි අවස්ථාවකදී ඒක කවියකට හැඩගැහෙනවා ඇති. ඒ කියන්නේ ආ කවිය විසින් අවස්ථාව උදා කරගන්නවා මේ පැන නැගිය යුතු අවස්ථාව කුමක්ද කියලා. මම හිතන්නේ ඕකත් එහෙමයි. මම ඔය අදාළ ප්‍රදේශයේ, වීරවිල ප්‍රදේශයේ යම්කිසි කාලයක් ජීවත් වුණා. එහිදී දැකපු දේවල් සහ අහපු දේවල්, කතා කරපු දේවල් ඒවා කාලාන්තරයක් එකතු වෙලා නිර්මාණයක් විදිහට
හැඩගැහෙන බොහොම අපූර්ව නිර්මාණයක්. ඒක මොකද හේතුව දැන් අපි දන්නවා මේ අලි මිනිස් ගැටුම ඒක මේ ප්‍රදේශවල මිනිසුන්ගේ තියෙන කර්කශ භාවයේ මිනිසු ජීවත් වෙන්න දඟලන දැඟලිල්ල කොච්චරද කියලා නාගරිකව අපිට ඒක දැනෙන්නේ නැහැ. නමුත් මං හිතන්නේ විහිළි නැලවිලි වලින් ඒක බොහොම මේ හොඳට මගේ හිතට දැනෙච්ච කවියක් වුණා මේ කවිය. ඒකයි මම හිතන්නේ මෙතනදී උපුටා දක්වන්නටත් හිතුනේ. හොඳයි, තව මේකේ තියෙන බොහෝ කවි මේ ගැඩවිල්ලු මුහුණු අපි ටිකක් කතා කරමු මේවා පිළිබඳවත්. දැන් මේ මේවටත් ඔය කියන යම් යම් ජීවිතයේ අත්දැකීම්ද විවිධ තැන්වලදී මුණගැහුණු දේවල්ද මේ වස්තු බීජයන්ුනේ? ඔව්, ඒක අර කලිනුත් කිව්වා වගේ දැන් මට එක එල්ලේම කියන්න බෑ මේක තමයි මේ අත්දැකීම කියලා. මන්නේ මේ කාලයක් තිස්සේ එකතු වෙලා මේ විවිධ දේවල් එක්ක ස්පර්ශ වෙලා ඒ ස්පර්ශයන් හරහා බිහිවෙච්ච දේවල්. දැන් මේවා බලපු මේවා රස විඳපු අයගෙන් ඔබට කොහොමද ලැබුණු ප්‍රතිචාර? දැන් කවිය කියන්නේ බොහෝ විට අපි ඒකාකාරීත්වයක් දකින්නේ නැහැ. බොහොම ඒ කියන්නේ මේ කවි ලියන අය එකිනෙකට වෙනස් දේවල් ලියන්නේ. දැන් ඔබ තව ආකාරයක් තව ආකෘතියක් නිර්මාණය කරන්නේ. ඔබට කොහොමද ලැබිච්ච ප්‍රතිචාර? ප්‍රතිචාර කියන්නේ එතකොට ආපහු මම පොඩ්ඩක් කැමති මුලට යන්න සරසවියේ ඉඳන් දැන් මේ වෙනකන්. එතකොට විවිධ පරාසවල කට්ටිය කවි ලියන කියවන සහ ලියන කියවන ඒ වගේම ලියන උත්සාහ කරන මේ හැම දෙනාම විවිධ අදහස් පළ කරලා තියෙන. කියන්නේ හොඳ දේවල් වගේම වර්ධනය කරගත යුතු දේවල් සාධනීය වගේ මේ වගේම මේ මෙතන හරි නෑ මේ කවිය මෙහෙම වුණා නම් හොඳයි. කියන්නේ හොඳ දේවල් විතරක් නෙමෙයි. ඉතින්දි මං කියන්නේ ભેදයක් නෑ යාළුවෝ. ඒ වගේම දැනට සමකාලීන මේ කාව්‍ය ශාස්ත්‍රයේ ඉන්න පරිණත පිරිස ඒ හැම දෙනාම මේ වගේම සමකාලීන කවි ලියන මිතුරන් මඳක ඉසුරු චාම සෝමවීරගේ පොතකුත් මෙතන තියෙනවා. ඒ වගේ යාළුවෝ මේ ඉන්න හැම දෙනාම يعني හම්බ වෙන හැම අවස්ථාවෙදිම මේ වගේ විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතය හරහා එතන ඉන්නේ පිරිස ඒ කියන්නේ කවියක් ලිව්වහම ඒ කියන්නේ ඒගොල්ලන්ට හැඟෙන දේ කියනවා. මම හිතනවා ඒ කියන්නේ කියන්නේ ව්‍යාජයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ හැඟෙන දෙයක් කියනවා. හොඳයි, මුහුණු. ගඟේ මුහුණත් මගේ මුහුණත් බොහෝ කලකින් හමු වුණා. මගේ මුහුණට එබී බැලු ගඟ ඇඟිලි තුඩකින් කසා තම හිස මාව හඳුනා ගන්න ලකුණක් හොයන බව මට වැටහුණා. සොඳුර ඔබ මා එකම වර මිස වෙන වෙනම දැක පුරුදු නැති ගඟ තවත් මොහොතක් බලාගෙන හිඳ වංගුවක්ගෙන හැංගුණා. මේ රුවන් බන්දුජීවගේ මීළඟ මේවිත කියන කවි පොතේ තියෙන තවත් කවියක් මුහුණු. අපි කෙටි විරාමයක් අරගමු. විරාමයෙන් පසුව තවත් කතා කරන්න තියෙනවා මේකු තියෙන කවි පිළිබඳව. විරාමෙන් පසුව නැවතත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් එක්ක. හොඳයි රුවන්, මං කැමති දැනගන්න ඔබෙන් දැන් කවියක් ලියනකොට සමහර කවියෝ ඉන්නවා නිසඳස් පාවිච්චි කරන, සමහරු සඳස්. දැන් ඔබ තෝරා ගන්නකොට එහෙම විශේෂත්වයක් කරනවද? එහෙම නැත්නම් කවිය රස විඳින කවිය ගැන දැනෙන අයටද ඔබ කවි ලියන්නේ කොහොමද? ඔව්, එතෙන්දී යක්කේ මම හිතනවා දැන් කවි අර අපිට පුංචි කාලේ ඉඳන් සමහර කවි තියෙනවා අපිට කවියක් කියවුවාම ඉක්මනට මතක හිටිනවා. අපිට මුලින්ම ශ්‍රවණය එන්නේ පුංචි කාලේ කවි ඇහෙන්නේ, ඊට පස්සේ අපි කවි කියවනවා. ඒ කියවද්දී අපිට හොඳට මතක් වුණොත් අපි විශාල කවි ප්‍රමාණයක් කියවලා ඇති. නමුත් අපිට මේ කවුරුහරි කවියක් කිව්වොත් ඉක්මනට කවියක් කියන්න කියලා මතකයට එන්නේ කවි කිහිපයක්. එතකොට බොහොම සුළු ප්‍රමාණයක් කියන්නේ. එතකොට මම හිතන්නේ අනිවාර්යෙන්ම කවියක තියෙන රිද්මය කියන දේ හරි ප්‍රබලව බලපානවා මේක සමාජගත වෙනකොට. එතකොට සන්ධ්‍යාසි නිසදස් ભેදේ කියන එක මම හිතන්නේ වර්තමානයේ සෑහෙන තුනී වෙලාම ගිහිල්ලා තියෙන්නේ මං හිතන්නේ විශාල වශයෙන්. තාමත් එහෙම ඉන්නවා. ඒ කියන්නේ සඳස් පමණයිම තමයි කවි සහ නිසදස් පමණයි කවි කියෝ. දැන් කෙසේ හොයව දැන් තියෙන මං හිතන්නේ මේ නිදහස් පද්‍ය කියන එක තමයි දැන් භාවිතයේ එන්නේ හුඟ වෙලාවට. ඒක මාගේ සිතුවිලි ගලාගෙන යාම. ඔව්, එතකොට අර ආකෘතිය ඒ කියන්නේ අදාළ අවස්ථාව අනුව තමන් ලියන්න හදන දේ අනුව ආකෘතිය ස්වභාවිකවම හැඩගැහෙන්න දිය යුතුයි. හොඳ, අපි ඒ දැන් අතීතයත් එක්ක ගන්නකොට කවියන් කියලා අපි හඳුනාගත්තේ බොහොම මේ සුළු ප්‍රමාණයක්. දැන් විශේෂයෙන් අපි ගත්තොත් ගුණදාස අමරසේකර ඒ වගේ ගත්තහම අපිට දැනෙන්නේ ඔවුන්ගේ දැන් පරාක්‍රම කොඩිතුවක් මහත්ම. දැන් මේ වගේ ගත්තම අපිට නිකන් හුරු පුරුදු රටාවක් ඔවුන්ගේ. දැන් විශාල වශයෙන් දැන් අපි ගත්තොත් එහෙම පුවත්පතක සාහිත්‍ය අතරේක කවි පිටු තියෙනවා. ඉතින් මේවට නිරන්තරයෙන් ලියනවා. දැන් ඔබ මේ අනිවාර්යෙන් කියවනවා ඇතිනේ. දැන් ඔබ දකින වෙනස මොකක්ද එදා සහ අද කවි අතර? එතකොට මං හිතන්නේ දැන් අර කලින් කතා කරපු ප්‍රවීණයන් ඔවුන් මං හිතන්නේ මේකත් එක්ක ඒගොල්ලොත් විශාල හැදෑරීමක්
යටතේ අම්ති සංයමයකින් කාලානුරූපෝ තමයි අම්ය වෙනස් කිරීම් කරමින් කවිය ඉස්සරහට අරගෙන ආවේ. එතකොට මගේ දැන් අලුතෙන් ලියන්න ගන්න කෙනෙක්ගෙන් අපිට මුල් අවස්ථාවේදී මේක සමහරට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ඔහුත් අනිවාර්යයෙන්ම මම කියන්නේ කවි ලියනවා වගේ දෙතුන් ගුණයක් වැඩි ප්‍රමාණයක් මම කියන්නේ කවි කියවන එක හොඳයි. ඒ වගේ අර පරණතයගේ නිර්මාණ සමකාලීන නිර්මාණ කියවීමත් හරහා ඒගොල්ලන්ට අවබෝධයක් එනවා කිසියම් අවස්ථාවකදී මේ තමන්ටත් කියන්නේ එකම තැන සිටිය යුතු නැහැ. පාරවල් ගොඩක් තියෙනවා. පාරවල් වලින් තමන්ටම අනන්‍ය දෙයක් නිර්මාණය කරගෙන යන්න පොඩි කැපකිරීමක් කළොත් යන්න පුළුවන් වගේ දෙයක් ඒගොල්ලන්ට හැඟෙනවා. හොඳයි. රුවන් තවමත් මේ තරුණ පරපුරේ කවියන් නියෝජනය කරන්න කිව්වොත් නිවැරදි. හැබැයි දැන් රත්නශ්‍රී විජේසිංහ මහත්මිය වගේ ගත්තොත් ඔවුන් මුල් අවස්ථාවේ කවි ලියන, අදටත් කවි ලියනවා. නමුත් ඔහු හඳුන්වන්නේ අපි කවියෙක් විදියට. හැබැයි ඔහු ගීත රචනයේ පිළිබඳව අපි කතා කරොත් ඔහුගේ ගීත ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. දැන් අද ගීතයේ සහ කවිය අතර දැන් මට හිතෙන පොඩි මේ හැලහැප්පීමක් තියෙනවා. අද තියෙන ගීතත් එක්ක බලනකොට ඔබ මේ ගීතයේ සහ කවිය අතර තියෙන වෙනස කොහොමද දකින්නේ? ඔය තෙන්දී මේ කවිය සහ ගීතය කියන දෙකම හරිම විදිහට ස්පර්ශ කරපු අය අපිට හරි අඩුයිනේ. මුලින්ම එක මහගමසේකර මහත්මයාගෙන්, ඊට පස්සේ රත්නශ්‍රී ජීසිංහ මහත්මයා, ඊට පස්සේ වර්තමානයේදී අපි දකින රජී වසන්ත වෙල්ගම අයියාගේ අර දුන්හිදා දුප්පත් වෙලා කියන පොත තමයි පසු කාලීනව නේ දැන් ඔය ගීතවලට ඒකේ ගීත අපිට වෙන වෙනම ඇහෙනවා. ඉතින් ඒක මං හිතන්නේ කවිය වගේම ගීතයත් අර මේ يعني කවි ලියුව පළියටම ගීත ලියන්න බෑ කෙනෙක්ට මං හිතන්නේ. يعني ගීතය කියන එක වෙනම පරිචයකින් හොඳ අධ්‍යයනයක් කරලා ඒකට කරන්න ඕන මේ එක්සයිස් ටිකක් තියෙනවා මම දැන් ගීතේට වෙනම ඒ ටිකත් එක්ක හරියට කරලා ඒක හෙමින් සැරේ කරන්න ඕන. ඔබ උත්සාහ කළා නැද්ද? මම තාම ඒක උත්සාහ කළා නැහැ. හොඳයි. අපි බලාපොරොත්තු වෙනවා සමහර විට දැන් සමහර අය ඉන්නවා මේ පද පෙළියක්වත් ලියා ගන්න බැරි අය ගීත රචක වෙච්ච අවස්ථා නැතුවම නොවේ මොනවා හෝ ලියලා සමහරලාට මේ හොඳ වීඩියෝවක් කරගත්තොත් එහෙම සමහර විට ජනප්‍රිය වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ වගේම තමයි වීඩියෝව කෙසේ වෙතත් ඒ ගීතයේ තියෙන ඒ පද වැල්වල එහෙම නැත්නම් ඊට පස්සේ ඒකට එකතු වෙන සංගීත සංයෝජනය මේ තුලින් බරපතල විදිහට මිනිසුන්ට ඒ ගීතය සමාජගත කරන්න පුළුවන් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි අපේ ප්‍රවීණ කවියන් අතරනුත් ඒ වගේ ගීත නිර්මාණය වෙච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබටත් යම් කාල සීමාවක් ආවොත් එහෙම අනාගතයේ දවසක තවත් අලුත් ගීතයක් විදිහට ගීත රචකයෙක් විදිහට නිර්මාණය සපයන්න පුළුවන් කියලා අපේ වැඩසටහනෙ විවෘතව තියෙනවා එදාටත්. දැන් අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවද දැන් මීළඟ මීවිතෙන් පස්සේ? ඔව්, පොතෙන් පස්සෙත් කවි කිහිපයක් ලියවිලා තියෙනවා. නමුත් ඒ කියන්නේ පොතක් විදිහට ආපහු එකතු කරන්න තරම් කවි ප්‍රමාණයක් නැහැ. යම් කිසි දවසක එහෙම එකතු වුණොත් ඒක ප්‍රමාණාත්මකයි කියලා හැඟුණොත් යම් කිසි දවසක ආපහු කරනවා. මොකද කලාවට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙලා නැහැ ඔබ. වෘත්තියෙන් වෙනත් බාහිර වෘත්තියක ඔබ නියැලෙන්නේ. කොහොම වුණත් අපි මේ වගේ නිර්මාණ ඔබට කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කතා කරන පොත් වැඩසටහනින් අපි අද දවසේ සමුගෙන යනවා. අපි කතා කළේ අද මීළඟ මීවිත කියන කවි පොත පිළිබඳව රුවන් බන්දුජීව විසින් රචනා කරන ලද. රුවන් ඔබට බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට සහභාගී වුණාට. එහෙමනම් අපි රුවන්ට සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් අදට සමුගෙන යන සුබ දවසක් ඔබට.